ආයුබෝවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ ආදරණීය දෙමාපියනි මම අද සූදානම් වෙන්නේ සිස්සත් විභාගයේ සඳහා අනුමාන ගණිත ගැටලු පහක් ඔයාලට කියලා දෙන්න ඊට කලින් මම මතක් කරනවා තවමත් ඔබ subscribe කරලා නැත්නම් චින්තන සමරසිං අපේ YouTube channel එක පහලින් තියෙන subscribe button එක click කරලා ඉදිරියේ තියෙන bell icon එක මත click කරන්න එතකොට ඔයාලට පුළුවන් දිනපතා අලුත් වෙන අපේ පාඩම් සැනින් ඔබේ දුරකථනයට notification එකක් ලෙස ලබා ගන්න ඒ වගේම තවත් දරුවෙකුට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. හොඳයි අපි යමු පළවෙනි ගණිත ගැටලුවට. බෝනික්කන් දස දෙනෙකුගේ මිල රුපියල් 1200ක් නම් බෝනික්කන් හතර දෙනෙකුගේ මිල සොයන්න. දැන් කියනවා බෝනික්කො 10 දෙනෙක්ගේ මිල 1200යි. බෝනික්කො 10 දෙනෙක් ඉන්නවලු රුපියල් 1200යිලු. දැන් අහනවා කී දෙනෙක්ගේද? හතර දිනෙකගේ මිල කීයද කියලා කොහමද අපි මේක වෙන් සමාරු කරන්නේ 10ක් 1200 නම් 1204 න් බෙදුවා අවහරද නෑ අපි එහෙනම් මොකද කරන්න ඕනේ මේක මෙහෙම තියාගෙන හොයන්න බෑ හැබැයි අපිට පුළුවන් එක්කෙනෙක් එක්ක බොනික්ෙක්ගේ මිල හොයාගත්තොත් හතර දිනෙක හොයන්න 10 දිනෙක 1200යි එකෙක් කියන්න මොකද කරන්න ඕනේ නෑ එක බොනික් මේක 10ෙන් බෙදනවා කීයද බෙදන්නේ 1200 10ෙන් බෙදනවා ඔන්න පළවෙනි පියවර මං කිව්වා අපි මේ වගේ ගණන් හදද්දි කෙටිකම භාවිත කරන්න ඕන කාලය ඉතුරු කරගන්න 10ෙන් බෙදනවා නම් කරන්න තියෙන්නේ මොකද්ද මොකද කරන්න ඕනේ මෙතන තියෙන බිඳුවට මෙතන තියෙන බිඳුව කපලා අයින් කරනවා එතකොට එක බොනික් එකගේ මිල ආවා කීයද රුපියල් 120 ඔන්න දැන් එකෙක්ගේ මිල 120යි දැන් බැරිද අපිට හතර දෙනෙක්ගේ හොයන්න එහෙනම් මොකද කරන්න ඕනේ ඊළඟ පියවරේදී අපි කරන්නේ 120 ගුණ කරනවා 4 නේ හතරවරක් බිඳුව බිඳුවයි හතරවරක් දෙක 8යි හතරවරක් එක 4යි එහෙනම් හතර දෙනෙක්ගේ මිල කීයද රුපියල් 480යි සීනි ග්‍රෑම් 250ක මිල රුපියල් 26ක් නම් සීනි කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 500ක මිල සොයන්න හොඳයි දැන් කියනවා සීනි ග්‍රෑම් 250ක මිල රුපියල් 26යි නම් සීනි ග්‍රෑම් 250ක මිල රුපියල් 26යි නම් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 500ක මිල කීයද 250ක් රුපියල් 26යි ඔයාලා දන්නවා කිලෝග්‍රෑම් එකක් වෙන්න ග්‍රෑම් කීයක් තියෙනවද 1000ක් තියෙනවා 1000කට 250ව කීයක් තියෙනවද 4ක් තියෙනවානේ ඔව් එහෙනම් දැන් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 500යි කිව්වහම ඔක්කොම ග්‍රෑම් කීයක්ද 2500ක් දැන් පුතාලා දන්නවා 2500ට 250ව කීයක් තියෙනවද 1000 ග්‍රෑම් 1000ක් නැත්තම් කිලෝග්‍රෑම් එකකට 4යි එහෙනම් කිලෝග්‍රෑම් දෙකකට 8යි කිලෝ එතකොට දැන් 2000ක් ඉවරයි තව 500ක් තියෙනවා 500ට 2යි 8යි 2යි 10ක් තියෙනවා නේ එහෙනම් 250ව 10ක් තියෙනවා ග්‍රෑම් 250ව 10ක් තියෙනවා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 500ට දැන් 250ක් 26යි නං 26ව කීයද 10ක් නේ ඔව් එහෙනම් 250ව 10ක් මේක 10ෙන් ගුණ කරපුවාම තමයි ග්‍රෑම් 2500ක් ආවෙනේ අපි දන්නවා 10ෙන් ගුණ කරද්දී අගට බිඳුවක් දානවනේ එහෙනම් ඔන්න ග්‍රෑම් 2500ක් ආවා දැන් බලනවා 2500ට 250ව කීයක් තියනවද කියලා නේ ඔව් ග්‍රෑම් 2500ට 250ව කීයක් තියනවද පුතාලා දන්නවනේ කෙටියෙන් බෙදන ක්‍රමයේ මේ වගේ ප්‍රශ්නෙකට උත්තර හොයන්න නේ බිඳුවකට බිඳුව කපලා දාන්න පුළුවන් දැන් බලනවා මෙතන 25ට 25 එපා 1යි 25යි බිඳුවයි මෙතන බිඳුවක් දැන් එහෙනම් පිළිතුර විදිහට ලැබෙනවා 10ක් නේ 250ට 25ව 10ක් තියෙනවා එහෙනම් දැන් උත්තරේ හොයන්න මොකද කරන්න ඕනේ 26ව කීයද 10ක් එහෙනම් තුන්වෙනි පියවරේදී අපි කරන්නේ 26 ගුණ කරනවා 10යි අපි දන්නවා බෙදද්දි අගට බිඳුවක් තිබ්බොත් කපනවා ගුණ කරද්දි අගට බිඳුවක් එකතු කරනවා එහෙනම් 26 10ෙන් ගුණ කරපුවාම පිළිතුර විදිහට ලැබෙන්නේ කීයද රුපියල් 260ක් මීටර් 5ක් දිග කම්බියකින් සෙන්ටිමීටර් 20 බැගින් කැබලි 4ක් කැපුව පසු ඉතිරි කොටසේ දිග සොයන්න මීටර් 5ක් දිග කම්බියකින් සෙන්ටිමීටර් 20 කෑලි
හතරක් කපුවාම ඉතුරු කොටස දිග කීයද කියලා අපෙන් අහනවා. මීටර් 5ක් දිග කම්බියක් තියෙනවා. මේකෙන් කපන්නේ සෙන්ටිමීටර් 20 කෑලි 4ක් නේ? ඔව්. අපි බලමු. 20 කෑලි 4ක් කපලා අයින් කරනවා. මේ තියෙන්නේ 20යි. තවත් 30යි. 2යි 20 ඒවා. 20 ඒවා 3යි. 20 ඒවා 4යි. ඔන්නෝම 20 ඒවා 4ක් කපලා අයින් කරනවා. එහෙනම් අපි කරන්න ඕනේ කපලා ඉවත් කරන මුළු කොටසේ දිග කීයද කියලා බලනවා. 20යි, 30යි, 40යි, 50යි, 60යි, 70යි, 80යි. එහෙනම් සෙන්ටිමීටර 80ක කොටසක් කපලා ඉවත් වෙනවා. එතකොට අපේ දරුව කරන්නේ මෙතන 80යි, මෙතන 5යි, 80ෙන් 5ක් අඩු කරා 75යි කියලා ලිව්වා. ඇයි 75ෙන් 80ක් අඩු කරන්න බෑනේ? හරිද එතකොට? නෑ වැරදි. ඇයි වැරදි? මෙතන මීටර 5ක් තියෙන්නේ. මෙතන සෙන්ටිමීටර 80ක් තියෙන්නේ. අඩු කරන්න බැරි නම් 80ෙන් 5ක් අඩු කරපුවාම හරියනවද? බෑ. මෙතන තියනවට වැඩිය මෙතන තියෙන එක තමයි වැඩි. එහෙනම් මීටර 5යි නම් සෙන්ටිමීටර 500යි. එහෙනම් දැන් සෙන්ටිමීටර 500කින් අඩු වෙනවා කීයක්ද? සෙන්ටිමීටර 80ක් නේ? ඔව්. සෙන්ටිමීටර 80ක් අඩු වෙනවා. අඩු කරුම් බලන්න. බිංදුවෙන් බිංදුවක් අඩු කරාම 0යි. බෑ අඩු කරන්න ගෙනාව මේ පැත්තෙන් 10න් 8ක් අඩු කරාම 2යි. මෙතන දැන් තියෙන්නේ 4යි. පිළිතුර සෙන්ටිමීටර 420යි. එහෙම නැත්නම් අපිට මේක තවත් විදිහකට ලියන්න පුළුවන්. කොහොමද? ඔව්. 4යි m 20යි cm තමයි පිළිතුර විදිහට ලැබෙන්නේ. බලන්නට මතක තියාගන්න ප්‍රශ්න පත්‍රයේ තියෙනවා නම් සංකේත දාලා අපි ආයේ සංකේත ලියන්නේ නැහැ කියන එකත් ඔබ මතක තියාගන්න. කෙසෙල් ගෙඩියක මිල රුපියල් 12යි 50ක් නම් කෙසෙල් ගෙඩි 15ක මිල සොයන්න. හොඳයි අපි බලමු මේ ප්‍රශ්නේ හදන්නේ කොහොමද කියලා. කෙසෙල් ගෙඩියක මිල රුපියල් 12යි 750යි. කෙසෙල් ගෙඩි 15ක මිල කීයද කියලා අපෙන් අහනවා. ඔහොම එකක් ආව ගමන් ගොඩක් අය කරන්න මොකක්ද දන්නවද? 7 තියෙන ගානක් ගුණ කරන්න දන්නේ නැති හින්දා 12 50 12 50 12 50 12 50 12 50 කියලා 15ක් කියලා එකතු කරනවා. ගත වෙනවා විශාල කාලයක්. ඒ හින්දා අපි බලමු මේක කෙටියෙන් හදන්නේ කොහොමද කියලා. ඔබ හොඳට මේ විදිහ බලා ගන්න. හරි. මම උඩින් ලිව්වා 7 එදෙන ගාන උඩින් ලිව්වා. ඒ වගේම කීයක් තියෙනවද කියලා ගුණ වෙන සංඛ්‍යාව යටින් ලිව්වා. දැන් අපි කරන්නේ මොහොතකට මෙතන තියෙන 7 තිත අමතක කරලා ගුණ කරනවා. එකවර ගුණ කරන්නේ 15 නෙමෙයි මෙතන තියෙන තනි ඉලක්කමෙන්. හොඳට බලා ගන්න. පස්සරක් බිඳුව බිඳුවයි. පස්සරක් පහ 25න් පහ දැම්මා දෙකක් ඉතුරුයි. පස්සරක් දෙක 10යි 2යි 12න් දෙක දැම්මා එකක් ඉතුරුයි. පස්සරක් එක 5යි 1යි 6යි 6250ක් ආවා. ඒ ගුණ කරේ එක ස්ථානයේ තියෙන ඉලක්කමෙන්. දැන් 10 ස්ථානයේ තියෙන ඉලක්කමෙන් මේක ගුණ කරනවා. එක්වර බිඳුව බිඳුවයි මෙතනින් නෙමෙයි ලියන්නේ. හොඳට මතක තියාගන්න. ඇයි අපි මෙතනින් ලියන්නේ නැත්තේ? මෙතන තිබ්බේ එකේ ඒවා, මෙතන තියෙන්නේ 10 ඒවා නේ. ඒවා ලියන්න පටන් ගන්න 10 ඒවා තියෙන කෙලින්. ඔන්න මතක තියාගන්න. එක්වර බිඳුව බිඳුවයි. එක්වර 5 5යි. එක්වර 2 2යි. එක්වර 1 1යි. දැන් මොකද කරන්න ඕනේ? මේ ටික පහලට එකතු කරනවා. බිඳුවයි 5යි 2යි 5යි 7යි 8යි එක. දැන් මෙච්චර ගාණක් එන්න පුළුවන්ද? බෑ. අපි දැන් අර මුලින් 7 අමතක කරානේ. හැබැයි දැන් මොකද කරන්නේ? අග ඉඳලා ඉලක්කම් දෙකක් ගණන් කරලා 7 තිත තියෙනවා මේ. 1යි 2යි නම් මෙන්න මෙතනින් 7 තිත තිබ්බා. එතකොට අපිට පිළිතුර විදිහට ලැබෙන්නේ කීයද? ඔව්. රුපියල් 187යි 7 50. පෙරවරු 8යි 30ට ආරම්භ වූ වර්ෂාව පෙරවරු 9යි 10ට අවසන් විය. වර්ෂාව පැවති කාලය සොයන්න. පෙරවරු 8යි 30ට ආරම්භ වුණ වර්ෂාව පෙරවරු 9යි 10ට අවසන් වුණාලු. වර්ෂාව පැවති කාලය කොපමණද කියලා අහනවා. පැවති කාලය කියන්නේ මොකද්ද මේ? වර්ෂාවට ගත වුණු කාලය. මන්ට මතක තියාගන්න දරුවෝ මේකත් අරද ගන්නවා. වෙලාව කීයද කියලා අහුවාම සමහර දරුවෝ කරන්නේ මොකද්ද? පැය වලින් ලියනවා. සාමාන්‍ය වෙලාව හදි පැය වලින් ලියන්නේ නැහැ. ගත වුණු කාලය කීයද කියලා අපම පෙරවරු පස්වරු වලින් දානවා. පුතේ මට මෙතන ඉඳන් කඩේට ගියා. මං ගෙදරින් 7ට ගිහිල්ලා කඩේ ළඟට 7යි 10 වෙද්දී යනවා. මට ගත වුණු කාලේ කොච්චර වෙලාවක් ගියාද කියලාද අපි පෙරවරු 7යි 10 කියනවද? නැහැ. විනාඩි 10යි නේ. එහෙනම් ගත වුණු කාලය අපි කියන්නේ පැය හෝ මිනිත්තු වලින් කියන එක ඔබ හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න ගත වුණු කාලය හොයන්නේ අවසන් වෙච්ච වෙලාවෙන්
ආරම්භ කරපු වෙලාව අඩු කරනවා. මම මෙතනින් 7ට පටන්ගෙන මං 8 වෙද්දි නගරයට යනවා. මට නගරයට යන්න ගත වෙච්ච කාලේ පැය 1යි. කොහොමද පැය 1යි කියලා හොයාගත්තේ? 8ෙන් අඩු කරා 7ක්. එතකොට ආව පැය 1ක්. එහෙනම් ගත වෙච්ච කාලේ හොයන්නේ කොහොමද? තව පාරක් කියන්න බලන්න. අවසන් වෙච්ච වෙලාවෙන් ආරම්භ කරපු වෙලාව අඩු කරනවා. දැන් වැස්ස අවසන් වුණේ කීයටද එහෙනම්? 9යි 10යි. වැස්ස පටන් ගත්තේ කීයටද? 8යි 30යි. එහෙනම් ඔන්න ඔහම ලියමු. දැන් අඩු කරනවා. අඩු කරන්න බෑ ඔන්න දරුව කරන තවත් වැරද්දා. 10ෙන් 30ක් අඩු කරන්න බෑ ඉඳ 30ෙන් 10ක් අඩු කරනවා. හරිද? නෑ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේ පැත්තේ තියෙන්නේ පැය, මේ පැත්තේ තියෙන්නේ මේ පැත්තේ තියෙන පැය, මේ පැත්තේ තියෙන මිනිත්තු. අඩු කරන්න බෑ 10ෙන් 30ක්. එහෙනම් මොකද කරන්න? පැය පැත්තෙන් අපි එකක් ඉල්ල ගන්නවා. මෙහෙන් එකක් මෙහාට එනකොට පැය එකක් මිනිත්තු කීයක් වෙලා දෙන්නේ? මිනිත්තු 60ක් වෙලා මේ පැත්තට එනවා. මේ පැත්තෙන් 60ක් ආවා, මෙතන 10ක් තියෙනවා. දැන් ඔක්කොම කීයද එහෙනම් මෙතන? 70යි. දැන් 70ෙන් අඩු වෙනවා කීයක්ද? ඔව්. 70ෙන් අඩු වෙනවා 30ක්. 0.4යි. එහෙනම් මෙතෙන් ආවා 40ක්. 9ක් තිබ්බකින් එකක් මේ පැත්තට දුන්න පැයක්. එතකොට මෙතන තියෙන්නේ 8යි. 8ෙන් 8ක් අඩු කරාම 0.1. එහෙනම් වර්ෂාව පැවති කාලය පිළිතුර විදිහට ලියන්නේ මිනිත්තු 40යි. එහෙනම් වර්ෂාව පැවති කාලය මිනිත්තු 40යි.